සුබ දවසක් ඔබ සිළු දෙනාට. අදත් සුපුරුදු පරිදි අමරණ මෙඩ්ස් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. අද කතා කරන්නේ එක්තරා සුවිශේෂී රෝගයක් සම්බන්ධව. මේකට වශයෙන් බෝවන රෝගයක්, බරපතල රෝගයක්. හැදුනොත් මැරෙනවා. හැදෙන්න කලින් වළක්වා ගන්න ඕනේ. ඒක තමයි මෙම රෝගයේ විශේෂිත තත්ත්වය. මෙම රෝගය මොකක්ද? මෙම රෝගය තමයි පිස්සු බල රෝගය. අපි ඒකට කියනවා රේබීස් කියලා. අපි බලමු පිස්සු බල රෝගය ගැන විස්තර. මේක ඉතින් කියපු ගමන් ගොඩක් අය බය වෙන රෝගයක් ඇත්ත වශයෙන්. මොකද කවුරුත් දන්නවා හැදුනොත් මැරෙනවා කියන එක. ඉතාම කලාතුරකින්, ඉතාම සුවිශේෂී අවස්ථාවල තමයි රෝගියෙක් බේරෙන්නේ. ඉතාම කලාතුරකින්. ලක්ෂයකට එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි. ඉතින් බොහෝ දුරට මැරෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මෙම රෝගය කොහොමද මිනිස්සුන්ට හැදෙන්නේ? අපි හැදෙන ක්‍රමය බැලුවොත් වැඩිපුරම හැදෙන ක්‍රමය තමයි ඒ වෛරස් ආසාදිත. අපි කියනවා මේ රේබීස් වෛරස් එක ඇඟට ගිය සතෙක් බෝධුරට බල්ලෙක් හපන්න ඕනේ. හපුවොත් තමයි යන්නේ. ඒකයි සාමාන්‍ය අපි දන්න ක්‍රමය. ඉතින් බල්ලෝ ඇරුණාම මේ තවත් සත්තු ඉන්නව මෙම රෝගය බැලඳෙනවා. උදාහරණ වශයෙන් කියනවනම් මේ නරින්ට හැදෙන්න පුළුවන්. වඳුරන්ට හැදෙන්න පුළුවන්. දඬුලේනුන්ට හැදෙන්න පුළුවන්. ඌරුමීයන්ට හැදෙන්න පුළුවන්. වවුලන්ට හැදෙන්න පුළුවන්. ඉතින් මෙවැනි තවත් සත්තු ඉන්න විශේෂම අපේ රටේ නැති සත්තු ඉන්න වෙනත් රටවල සත්තු. මේ වගේ සත්තු ගණනාවකට මේක හැදෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වෛරස් එක මේ කැලෑවල ඉන්න සත්තුන්ගේ තියෙනවා. විශේෂයෙන්ම නරින්ගේ, විශේෂයෙන්ම කැලෑවල ඉන්න කැලෑ බල්ලන්ගේ එහෙම තියෙනවා මේ වෛරස් එක. එහෙම තිබිලා එම සතෙක් අපි ගෙදර ගැති කරන සතෙක්ව දෂ්ට කළොත් අන්න එම සතාට එනවා. එම සම්ප්‍රේෂණය වෙනවා. සම්ප්‍රේෂණ වුණාම ඒ සම්ප්‍රේෂණය වෙච්ච අවස්ථාවෙම අපිට අඳුරගන්න බෑ. අපි හිතමු පිස්සු බල්ලු රෝගය හැදෙන වෛරස් එක රේබීස් වෛරස් එක තියෙන සතෙක් දෂ්ට කරන නිරෝගී සතෙකුට අපි හිතමු ගෙදර ඉන්න බල්ලට හපනු පිස්සු බල්ලෙක්. හැපුවට පස්සේ මොකද වෙන්නේ? මේක පාරට අඳුරන්න බෑ වෛරස් එක තියෙනවද කියලා. එහෙම ක්‍රමයක් නැහැ. සතාට රෝගය හැදුනහම තමයි අඳුරගන්න පුළුවන් වෙන්නේ. ඒත රෝගය හැදෙනකොට ප්‍රමාද වැඩි. ඉතින් රෝග ලක්ෂණ ආවට පස්සේ නම් අපි රෝගය අඳුරගන්නේ. සමහරවිට ඊට කලින් අපි අර සතා එක්ක ආශ්‍රය කරලා තියෙන්න පුළුවන්. සතාගේ කෙල ගෑවිලා තියෙන්න පුළුවන්. සතා අපේ තුවාලයක් ලෙව කාලා තියෙන්න පුළුවන්. සතා හපන්නම ඕනේ. මතක තියාගන්න අපි මේ සතෙක් හැපුවොත් කියලා කිව්වට විශේෂයෙන්ම තුවාලයක් ලෙව කෑවොත් අපි හිතමු දැන් පිස්සු බල වෛරස් එක තියෙන බල්ලෙක් ඉන්නවා. බල්ලට දැන් රෝග ලක්ෂණ මතුවෙලා නැහැ. නමුත් එම බල්ලා ලෙව කනවා. සමහරට මේ මිනිස්සෙක් ළමෙක් ලෙව කන්න පුළුවන්. තුවාලයක් තිබුණොත් අන්න ලෙව කාපු තැනි ඒ වෛරස් එක ඇඟට යනවා. එතකොට සමහර විට රෝගය හැදෙනකම්ම මතක නැහැ මේ කොහොමද වෛරස් එක ඇඟට ගියේ කියලා. ඒ මොකද බල්ලෙක් කාලා නැහැනේ. ඇති සමහර අවස්ථා තියෙනවා මේ ඌරුමියෝ කන අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් දඬුලෙන් හපන අවස්ථා තියෙනවා. විශේෂයෙන් වඳුරෝ මේ මිනිස්සු හපන අවස්ථා තියෙනවා. ඒව සුලබයි. සමහර විට කැලෑවල ඇවිදිනකොට කැලෑ සත්තු මේ අනුතුරු කරන්න පුළුවන්. ඒකත් අවදානමක්. ඉතින් සමහර උදවියේ ඉන්නවා මේ සමහර වෙලාවට ඔය කැලෑවල ඇවිදින ගම සමහර වෙලාවට යනවා මේ ඔය ගුහා වගේ වට. ඒවැ වවුල්ලු ඉන්නවා. වවුල්ලන්ට මේක තියෙනවා. එතකොට ඒ වගේ අවදානම් දේවල් කරනකොට සමහරට අනාරක්ෂිතව ගියොත් අර ගුහාවකට ඒ වවුල්ලු ඉන්න. අන්න එතකොට මෙම රෝගේ හැදෙන්න පුළුවන්. ගුහාවට ගිය පලියටම හැදෙන්නේ නැහැ. සමහර විට මේ වවුලු බිම වැටිලා හිටියොත්, මැරිලා හිටියොත් අන්න ඒව අතපත ගාලා බලන්න යනවා. අන්න එතකොට තමයි වෛරස් එක ඇඟට එන්නේ. සමහර විට ඉතා කලාතුරකින් උන් ඇඟේ හැපිලා යම් කිසි අනුතුරක් සිද්ධ වෙන්න පුළුවන්. බැරි නෑ කලාතුරකින් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අවදානමක් තියෙනවා. ගෘහස්ථ සත්තු බැලුවොත් මෙම ආසාදනය හැදෙන්න පුළුවන්. බල්ලෝ ඇරුණම ගවයෝ, බලල්ලු, එතකොට අශ්වයෝ, එතකොට එළුව, ඒ වගේ සත්තු ආසාදනය වෙන්න පුළුවන් මේ රේබීස් වෛරස් එකෙන් තියෙන සතෙක්ගේ. දැන් අපි හිතමු දැන් සැකසහිත සතෙක් සපා කෑවුත් අපිට හොයාගන්න ක්‍රමයක් නැහැ අපේ ඇඟට වෛරස් එක ගියාද කියලා. මම කලින් සඳහන් කළා රෝග ලක්ෂණ එනකන් හොයන්න බෑ. හැබැයි සතා සැකසහිත නම් අපිට සතාව පරීක්ෂා කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. සතාගේ වුණත් රෝග ලක්ෂණ එන්න කලින් අඳුරන්න අමාරුයි. දැන් හුඟක් වෙලාවට සතෙක් විශේෂයෙන්ම බල්ලෙක් වුණත්
අපි හිතමු සැරණ ඇති බල්ලෙක්. ඔන්න දැන් හපන්න පටන් ගත්තා. බල්ලගේ හැසිරීම වෙනස්. ඔන්න අපිට සැක කරන්න පුළුවන් බල්ලට පිස්සු හැදිලාද කියලා. බල්ලා දඩාවතෙත් යනවා. අන්න එතකොට බල්ලව පරීක්ෂා කරන්න පුළුවන් බල්ලට රෝග ලක්ෂණ ආවට පස්සේ බල්ලගේ අපි කරන්නේ හිස වෙන් කරලා අරගෙන යවන වෛද්‍ය පරීක්ෂණ ඇතනට කොළඹ තියෙනවා. ඒකොල්ල මොලේ පරීක්ෂා කරලා බල්ලා තීරණය කරනවා මේ මොලේ මේ වෛරස් ආසාදනයේ තියෙනවද කියලා. අන්න එහෙම තමයි ඒක බලන්නේ. දැන් කවුරුත් දන්නවා සැකසිත බල්ලෙක් සපා කෑවුත් කීප දෙනෙකුට එකපාර සපා කෑවුත් අන්න එතකොට බල්ලා මරලා ඉතින් අරන් යන්න වෙනවා. හිස අරන් යන්න වෙනවා. අරන් ගියාට පස්සේ විශේෂයෙන්ම අයිස් බෑග් එක දාගෙන රිජි බෝම් පෙට්ටියක අරන් ගිහින් බාර දෙන්න ඕනේ. බාර දුන්නා පස්සේ ඒකල පරීක්ෂා කරලා බලනවා බල්ලට පිස්සු තිබ්බද කියලා. අන්න එතකොට පිස්සු තිබුණොත් ඒ කියන්නේ රේබිස් වෛරස් එක ගිහිලා තිබුණොත් අන්න ඒ සපා කෑමට ලක් වෙච්ච සියලු දෙනා හරියටම ඉනත්කරණයට ලක් වෙන්න ඕනේ. නැත්තම් රෝගේ හැදෙනවා. හැදුනොත් වළක්වන්න බෑ. ඒ වගේම තමයි අපි දන්නවා බල්ලෙක් කෑවොත් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙලක් තියෙනවා. ඒක අපි සඳහන් කරලා තියෙනවා අපේ වෙනත් වීඩියෝ එකක මිට කලින්. බල්ලෙක් කෑවොත් අපි ඉස්සෙල්ලම බලන්නේ මේ බල්ලා ගෙදර පමණ දින්නේ කොහොමද ඇවිදින්නේ නැද්ද කූඩු ඇතුලේ පමණයිද බල්ලට වෙන සතෙක්ගෙන් එන්න තියෙන ඉඩ කඩක් නැද්ද වෛරස් එක කියලා බලන්න ඕනේ. එහෙම ඇසෙස්මන්ට් එකකට එන්න පුළුවන්. එහෙම ආවොත් අපිට බයක් වෙන්න දෙයක් නැහැ. ඒ වගේම බලන්න ඕනේ බල්ලව එන්නත් කරන්නට ලක් කරලා තියෙනවද මේ රේබිස් වෛරස් එකට එන්නත් ලබා දීලා තියෙනවද බල්ලට ඇන්ටි රේබිස් වෛරස් එක දීලාද තියෙන්නේ කියලා හරි පිළිවෙලට හරි කාලෙට දීලාද කියලා. අන්න එතකොටත් ගැටලුවක් නැහැ. හැබැයි ගැටලුව තියෙන්නේ බල්ලා එහෙම හැවිදින්න යන බල්ලෙක් නා. අන්න එතකොට ගැටලුවක් තියෙනවා. එතකොට බල්ලා එන්නත් කරන්නට ලක් කරලා නැත්තම් බල්ලා සැකසහිතනම් අපි හිතමු මේ පාරේ යනකොට බල්ලෙක් කෑවා. බල්ලගේ අයිතිකාරයෙක් හොයන්න බෑ මොකවත් විස්තර ගන්න බෑ. අන්න එතකොට අවදානමක් ගන්න බෑ. එතකොට අපි එන්නත් විද ගන්න වෙනවා. ඉතින් සමහර අවස්ථා තියෙනවා අපිට බල්ලා බලන්නත් පුළුවන් නම් සමහර අවස්ථා තියෙනවා බල්ලව නිරීක්ෂණය කරන්න පුළුවන් යම්කිසි කාල සීමාවක් විශේෂයෙන්ම දවස් 14ක් විතර සති දෙකක් විතර බල්ලව බලන්න පුළුවන් නම් බල්ලේ බල්ලා වෙනත් කෙනෙක්ව හපා කෑවට පස්සේ ලොකු සැකයකුත් නැත්තම් බල්ලව නිරීක්ෂණය කරන්න පුළුවන් නම් සති දෙකක් විතර යනකම් ඌ ජීවත් වෙලා ඉන්නවනම් අපිට හිතන්න පුළුවන් අන්න බල්ලට වෛරස් එක නැහැ කියලා. ඒ වගේම තවත් අවස්ථා තියෙනවා මේ වගේ නිරීක්ෂණය කරගෙන ඉන්නකොට ඔන්න බල්ලා මැරෙනවා. බල්ලට මේ රේබිස් හැදිලා නෙමෙයි බල්ලට වෙනත් හේතුවක් නිසා බල්ලා මැරෙන්න පුළුවන්. නමුත් අන්න ඒ වගේ අවස්ථාවකත් වැක්සින් එක විඳගන්න වෙනවා. මොකද අපි දන්නේ නැහැ වෛරස් එක තිබ්බද නැද්ද කියන එක අපිට සැකයක් ගන්න බෑ මෙම රෝගයත් එක්ක. ඉතින් ඊළඟට බලල්ලු ගැන තත්ත්වයේ කියනවා නම් බලල්ලු විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කාරණයක් තමයි ගොඩක් ගෙවල් වල දැන් බලල්ලුන්ටත් බේත් විදිනවා ඇත්ත වශයෙන්ම රේබිස් වැක්සින් එක දෙනවා. නමුත් සමහර ගෙවල් වල බල්ලන්ට විතරයි මේ වැක්සින් එක දෙන්නේ බලල්ලුන්ට වැක්සින් එක ලබා දෙන්නේ. ඉතින් බලල්ලු ගොඩක් ඇවිදින්න යනවා. ගොඩක් වෙනත් බලල්ලු එක්ක රැට පොර කනවා. උන්ට මේ හපන්න පුළුවන් වෙනත් බලල්ලු. ඒ වගේම ඒ බලල්ලුන්ගේ රේබිස් වෛරස් එක එන්න පුළුවන් බලල්ලුන්ට. ඒ වගේම හැමතිස්සෙම බලල්ලු අපි දන්නවා ඌ හැමතිස්සෙම ඇඟ ලේව කනවා. උගේ දිවෙන්. නියපොතු ලේව කනවා. එතකොට වෛරස් එක තිබුණොත් ඇගේ පුරාම උගේ වෛරස් එක තියෙන්න පුළුවන්. එතකොට නියපොතු වලින් සීරීමක් කරොත් බලලෙක් සමහරවිට මේ හපන්නම ඕනේ. සමහරවිට නියපොතු සීරීමකින් පවා බලලෙක්ගේ අන්න වෛරස් එක යන්න පුළුවන්. ඉතින් බලලෙක් සීරුවත් විශේෂයෙන්ම කුඩා ළමයි ගත්තහම බලලෙක් සීරුවත් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ රෝහලකට ගිහිල්ලා. ඉතින් අපි පිස්සු බල රෝගේ රෝග ලක්ෂණ බැලුවොත් රෝග ලක්ෂණ ගණනාවක් තියෙනවා. ඉස්සෙල්ලම උණ ඇති වෙන්නේ නැති වෙනවා හිසරදේනවා වමනේ ඇති වෙනවා කැම කණ්ඩ බෑ. ඔවා ඉතින් කොයි උන්නටත් පොදු ඒ ටික එනවා ඉස්සෙල්ලම. ඊට පස්සේ ඉතින් ක්‍රමානුකූලව අන්න රෝගයට ආවේනික ලක්ෂණ එනවා. මෙවැනි රෝගීන් බොහොම කලබලකාරී නිකන් ක්‍රියාකාරී හැමතිස්සෙම කලබලෙන් ඉන්නේ. ඉතින් ටිකක් මේ රෝගය වැඩි වීගෙන යනකොට රෝගියාට කෙල ගිලගන්න බැරි තත්ත්වයක් එනවා. කෙල ගිලගන්න බැරුනහම මොකද වෙන්නේ? කෙල වැක්කිරෙනවා. අන්න එතකොට තමයි මේ බල්ලෙක් වගේ හැසිරෙනවා කියලා සෙනග කියන්නේ. ඒක කෙල ගිල ගන්න බෑ. එතකොට තවත් අවස්ථාවක් එනවා මූණට හුලම් බැදුනත් හුස්ම ගන්න බැරි වෙනවා. ඉතින් රෝගියාට මේ වතුර බොනවා කියලා හිතනකොටත් මොකද වතුර හිර වෙන්න පටන් ගන්නවනේ දියර හිර වෙන්න පටන් ගන්නවා. සිතීම පවා බොහොම බයක් ඇති කරන තත්ත්වයක් එනවා. මොකද මේ සිතනකොට පවා
ඒක අපහසුතාවයක් ඇති වෙනවා. ඒ වගේම කැමත් කන්න බැරි වෙනවා. ඒ වගේම රෝගියා අර කන්ෆියුස්. ඒ කියන්නේ රෝගියා දැන් සිහි මද ගතියක් එනවා. සිහි මද ගතියක් එන්න පුළුවන්. රෝගියාට විවිධ දේවල් පේනවා. අපි කියනවා හැලුසිනේෂන්ස්. ඇත්තටම නැති දේවල් පේන්න ගන්නවා. ඒකට තවත් බය වෙනවා. හැලුසිනේෂන් එන්න පුළුවන්. ඒ වගේම රෝගියාගේ පැරලිසිස් එකක් අපි කියනවා අංශභාග තත්ත්වයක් එන්න පුළුවන්. ඉතින් සිහිය නැති වෙන්න පුළුවන්. කොහොම ඉඳලා එකපාරට තමයි මරණය සිද්ධ වෙන්නේ. හොඳට කතා කර කර තමයි සමහර වෙලාවට මරණය සිද්ධ වෙන්නේ. ඉතින් බොහොම කනගාටුදායක මරණයක් තමයි මේ රේබිස් හැදුනහම තියෙන්නේ. අපිට රෝගය දිහා බල බල මොකවත් කරන්න බැරි වෙනවා මේ රෝගය හැදුනට පස්සේ. ඉතින් හැදෙන්න කලින් තමයි යමක් කරගන්න ඕනේ. ඉතින් හැදෙන්න කලින් අපි හැමතිස්සෙම අවධානමක් ගන්න නැතුව සැකසහිත තත්වයකදී විශේෂයෙන්ම එන්නත් කරණයට ලක් වෙන්න ඕනේ. මතක තියාගන්න ඕන කාරණයක් තමයි හැමතිස්සෙම බල්ලෙක් සපා කෑවොත් විවුරු බලුසතුන් සපා කාපු අවස්ථාවලදී උපදෙස් ගන්න ඕනේ රෝහලක බාහිර රෝගී අංශේ. බාහිර රෝගී අංශයට තමයි උපදෙස් ලබා දීලා තියෙන්නේ. ඒතකොට බාහිර රෝගී අංශය දන්නෝ ඒගොල්ලෝ විශේෂයෙන්ම එවැනි දෙයක් එවැනි කෙනෙක් ආපුවාම ඉස්සෙල්ලාම ඇසෙස් කරලා බලනවා මෙතන අවදානමක් තියෙනවද කියලා. අවදානමක් තියෙනවනම් ඒ අවශ්‍ය ඖෂධ දෙන්න පටන් ගන්නවා. එම රෝහලේ නැත්තම් තියෙන රෝහලකට හරිය ගිහිලා ගන්න කියලා තමයි කියන්නේ. එතකොට මේකෙදි කවුරුත් දන්නෝ මේ ARS කියලා එකක් තියෙනවා, ARV කියලා එකක් තියෙනවා, ඇන්ටි රේබීස් වැක්සින්, ARV, ARS කියන්නේ ඇන්ටි රේබීස් සීරම් එක. ඉතින් ARV හරි ARS හරි ওই දෙකම හරි ලබා දෙන්නේ ඒ සපා කාලා තියෙන තත්ත්වයේ අවදානම අනුව. ඉතින් හුඟක් උදවිය මේ එන්නත් කරණයට බයයි අතවශ්‍යයෙන්ම. එන්නතට බයයි. සමහර අය මේ එන්නත ගහයි කියලා යන්න නැතුව ඉන්න අවස්ථාත් කලාතුරකින් තියෙනවා. එහෙම ඉඳලා රෝගෙ හැදිච්ච අවස්ථා තියෙනවා. අපි දැකලා තියෙනවා සමහර අවස්ථා මේ කුඩා බලුපැටව ගෙනාපුවාම ඒ බලුපැටව හරහා මේ වෛරස් එක ඇවිල්ලා බලුපැටිය සපල නැහැ. ගොඩක් වෙලාවට ලෙව කාලේ විතරයි තියෙන. සමහරට තුවාලයක් ලෙව කාලේ දරුවට හැදිලා. ඒ වගේ අවස්ථාත් අපි දැකලා තියෙනවා. එහෙම නැත්නම් බල්ලෝ හපා කාලා තියෙනවා. නමුත් ඒක ලොකු තැකීමකට ලක් කරලා නැහැ. මේ හොඳට ඉන්න බල්ලනේ ඔය මුරතලේට මූ හැපුවා කියලා එහෙම හිතාගෙන ඉඳලා තියෙනවා. අන්න එතකොටත් හැදිච්ච අවස්ථා තියෙනවා. ඉතින් හැම වෙලේම සතෙත් දෂ්ට කළොත් සර්පෙත් දෂ්ට කළත් වෙනත් දෂ්ටණයක් සිද්ධ වුණොත් වෙනත් සැපීමක් වුණොත් අනිවාර්යයෙන්ම ඒකේ අවදානම අපි බලන්න ඕනේ. මොකද්ද අවදානම කියන එක බලන්න ඕනේ. බලලා ඒකට අනුව තමයි කටයුතු කරන්න ඕනේ. කොයි වෙලේවත් මේක සුළුකොට තකන්න හොඳ නෑ. ඉතින් අපේ සමාජයේ මේ වෙනකොට නම් ගොඩක්ම ඒ ගැන දැනුවත් වෙලා ඉන්නව ගොඩක් වෙලාවට. කවුරුත් දන්න මේ දඩාවත යන බල්ලෝ ඉන්න ස්ට්‍රේ ඩෝගස්. ඒගොල්ලන්ට මොකද කරන්නේ කියන එක තමයි අද ගැටලුවක් වෙලා තියෙන්නේ. කාලෙකට කලින් ඌව මරණයට ලක් කළා මේ අයිතිකාරෝ නැති බල්ලෝ. දැන් එහෙම කරන්න ක්‍රමවේදයක් නෑ. අතවශ්‍යයෙන්ම සත්ව සංවිධාන මේ සත්වට හිංසා කරන වළක්වන්න කටයුතු කරන නිසා එවැනි කටයුතු සිද්ධ වෙන්නේ ඇත්ත වශයෙන්ම. ඉතින් අපි දැනගන්න ඕනේ ඒ අවදානම් සාධකවලින් මග ඇරිලා ඉන්න. විශේෂයෙන්ම මෙවැනි අවදානමක් වැඩිපුර තියෙනවා මේ වෙට් සර්ජන්ලට, වෙටරිනරි සර්ජන්ස්ලට. මොකද ඒගොල්ලෝ සත්තු හැන්ඩල් කරනවා, සත්තුන්ට ප්‍රතිකාර කරනවා. සමහරවිට වෛරස් තියෙන සත්තු ඉන්න පුළුවන්. එතකොට මේ තරල ගෑවෙන්න පුළුවන්. ඒගොල්ලෝ හරි ක්‍රමවේදයට කටයුතු නොකළොත් බෝ වෙන්න පුළුවන්. ඒ වගේම සත්තු ඇති කරන ෆාම්ස් තියෙනවා. මේ ෆාම්ස් වල සමහර විට සත්තුන්ගේ මේ වෛරස් එක ගියොත් ඒ සත්තු බලා ගන්න අයට එන්න පුළුවන්. එහෙමත් වෙන්න පුළුවන්. ඒ වගේම මම දැන් කලින් සඳහන් කළා මේ කැලෑවල ඇවිදින අය කැලෑවලදී සතෙක් කන්න පුළුවන්. ඒ වගේම අර ගුහාවලට ගියාම වවුල් වෙන්නේ. ඒ වගේ ගැටලුත් ඇති වෙන්න පුළුවන්. ආරක්ෂිත ක්‍රම හැමතිස්සෙම අනුගමනය කරලා තමයි කටයුතු සිද්ධ කරන්න ඕනේ. ඉතින් දැන් ඔයගොල්ලන්ට පැහැදිලි පිස්සු බලු රෝගය, අපි කියන රේබිස් කියන රෝගය, බරපතල රෝගයක් ඇත්ත වශයෙන්ම එක හරි කරුණු කාරණා දැනගත යුතු එකක්. ජීවිත කාලෙටම වැදගත් වෙනවා. අදත් මම සමුගන්න අමරණ බෙඩ් සර්වස් විශේෂ වෛද්‍ය දැක් චැනල් එකේ අපි නැවත මුණ ගැසුම අලුත් දෙයක් සමඟ. සුබ දවසක් ඔබ සියලු දෙනාට.